ජයගමු ශ්‍රී ලංකා ජූලි 12 සහ 13 කිලිනොච්චිය මධ්‍ය මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී. විනාඩි 15ක් තියෙනවා. සුති සභාපතිතුමනි, මම හිතන්නේ ප්‍රථමයෙන්ම අපි ප්‍රකාශනවත් කරන්න ඕනේ මිලටේ මැතිවරණ සම්බන්ධයෙන්. මැතිවරණ පවත්වන්න බලය තියෙන්නේ ආණ්ඩුවට නෙමෙයි. විශේෂයෙන් මේ ජනාධිවරණයේ බලය, මැතිවරණේ පවත්වන්න තියෙන බලය තියෙන්නේ අපි කවුරුත් දන්නවා මේ රටේ මැතිවරණ කොමිසමට. ඒකම මම විශේෂයෙන්ම මේ විපක්ෂයට ඉල්ලීමක් කරනවා, කරුණාකරලා ඔබතුමාලා මේ කල්තැබීමේ විවාදය මේ පාර්ලිමේන්තුවේ ගොනු කරන්න ඉස්සෙල්ලා අඩුම ධර්මයේ ඔබතුමාලාට තිබ්බා GL පීරිස් මැතිතුමාගෙන් පොඩ්ඩක් අහන්න. මොකද අද මෙතනට ආපු GL පීරිස් මැතිතුමා ඉතම පැහැදිලිව ප්‍රකාශ කරා මේ පනත් කැඩුම්පත් තාම කැබිනට් එකට දැම්ම විතරයි. මේක ඊළඟ කාරණාව තුල ගැසට් එකට ගිහිල්ලා ජනතාව ශේෂාධිකරණයට ගිහිල්ලා එතනින් පස්සේ වග විභාග වෙලා මෙතනට එනකොට ඔය කියන විදිහට දින 6 මැතිවරණ කොමිසමට බලය ලැබෙනවා. එතකොට මේ කියන යෝජනාව තුල කිසිම ආකාරයේ බලපෑමක් මේ ජනාධිපතිවරණයට වෙන්නේ නැහැ කියන කාරණය පැහැදිලිවම GL පීරිස් මැතිතුමා කිව්වා. ඉතින් ඒක නිසා තමයි කරු සභාපතිතුමනි මම කියන්නේ මේ රටේ වර්ජන රැල්ලක් ගෙනල්ලා මේ රටේ අහිංසක මිනිහෙක්ව දුම්රියෙන් තෙරපල වටලා මරලා මේ විපක්ෂය තුල මේ පැසිස්වාදී දේශපාලන යාන්ත්‍රණයට නායකත්වය දෙන අනුර කුමාර දිසා නායකලා අත්සංකරන යෝජනාවලියට අද විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා එදා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා නියෝජනය කරමින් සජිත් ප්‍රේමදාස මැතිතුමා හරහා ඒ අසන යෙදීම තුල මං හිතනවා ඉතිහාසයේ නැවත නැවත පුරුච්චාරණය වීමක් සිද්ධ වෙන්නේ. නැවත ඉතිහාසයේ history is repeating. කරු සභාපතිතුමනි, විශේෂයෙන්ම කියන්න ඕනේ මේ මැතිවරණය කිසිම වෙලෙසකින් කල් යන්නේ නැහැ. මේ මැතිවරණය තියන නිහිත පරිදි අපි අද වෙනකොට වැඩකටු ආරම්භ කරලා තියෙනවා. අපේ අපේක්ෂක ඇදිනවන් අද අපි ඡන්දසන්න ආරම්භ කරලා තියෙනවා. අද ව්‍යාකූලත්වයටපත් වෙලා තියෙන කරු සභාපතිතුමනි විපක්ෂය. එක පැත්තකින් හිටපු අමාත්‍ය, හිටපු කෘෂිකර්ම අමාත්‍ය අරුර කුමාර දිසානායක මැතිතුමා, අනිත් පැත්තේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. මේ අය ඡන්දට ඉස්සෙල්ලා බොහොම ඉක්මනින් වැඩ පටන් අරගෙන මැතිවරණ කටයුතු ආරම්භ කළා ඉස්සරහට ගිහිල්ලා අද වෙනකොට ඒ ප්‍රශ්නේ එක තියාගන්න බෑ. අපි කවුරුත් දන්නවා සාමාන්‍ය මැතිවරණ ව්‍යාපාරයක් සති දෙකකින් ආරම්භ කරාට පස්සේ ඊට වැඩිය කුමන දේශපාලන ව්‍යාපාරයකට ඒක අරගෙන යන්න බෑ දිගටම. අද ඒක අද තමන්ගේ ග්‍රහණයෙන් ඒ ජනතාව විදිර තත්ත්වය අද මෙහෙට පේන්න තියෙනවා. ඒ නිසා ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ අදිසි මේ දේශපාලන කුමන්ත්‍රණයක් එක්ක මේ කියන වර්ජන රැල්ල ඇති කරේ. කරස වාපත්තුමනි අපිට අමතක කරන්න බෑ, අපි පොතපතේ කියවලා තියෙන යන්තම් අපිට මතකයි. එදා ජාතික සටන් මධ්‍යස්ථානය මුල් කරගත්ත ජනතා විමුක්ති පෙරමුණේ ඒ පැසිස්වාදී දේශපාලන යාන්ත්‍රණයෙන් තමයි එදා 1987 ඒ පළව ඒ ජනාධිවරණය තුල මහා භීෂණයක් ඇති කරේ. එවකට හිටපු ජනාධිවරණයේ ප්‍රමුඛම අපේක්ෂකයා ජයග්‍රහණයට තුඩු දියගේ ප්‍රමුඛ අපේක්ෂකයා විජය කුමාරතුංග ඝාතනය කරා. තනි එහාට ගිහිල්ලා මුලින්ම ඡන්දදාන 6 දෙනාම මුලින්ම ඡන්දදාන එක්කෙනාව මරනවා, ඇඟිලි කපනවා. ඡන්ද දුන්නොත් මරණයටපත් කරනවා කියලා ලිව්වේ. ඒක මරණයටපත් කරේ, ඇඟිලි කැපුවේ. ඒ ඔය කියන පැසිස් සංවිධාන වලින් පවත්කන අය තමයි අද මේ යෝජනාවලිය අත්සන් කළ යෝජනා කරන්නේ. ඒ හරහා ඒ කරලද ඒ භීෂණය තුල රණසිංහ ප්‍රේමදාස මැතිතුමාට මේ රටේ ජනාධිපති වෙන්න අවස්ථාව නිර්මාණය කරලා දුන්න නිසාද ඒ ජනතා විමුක්ති පෙරමුණේ යෝජනාවට අද සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නියෝජිතයා කිරියල්ල මැතිතුමා අත්සන් කළා. අද ජනතාවගේ මුදල් කාබාසිනා කරනවා. මේ අද දිනේ දේශපාලන ව්‍යාපාරය ශක්තිමත් කරන උත්සාහ ජනතාවගේ මුදල් කාබාසිලා කරන්න අද මේ පාර්ලිමේන්තුවට අවශ්‍ය නැති යෝජනාවක් කියලා දෙනවා. කවුද කියන්නේ මැතිවරණේ කල් දානවා කියලා? GL පීරිස් මහත්මයා කියනවා ඔය කියන පනත් කෙඩුම්පත තුල කිසිම දෙයක් මැතිවරණේ කල් දාන්න කරන්න බෑ කියලා. එහෙනම් ඇයි මේ වගේ විවාදයක් අද ඇති කරන්නේ? කාටද ඕනලා තියෙන මේ ජනතාව ව්‍යාකූලටපත් කරන්න? හේතුව තමන් හමුවේ එදා තමන් විසින් ඇති කරන ලද පහුගිය කාලේ පුරාට ඇති කරන ලද ඒ විකෘති ජන භාවිතයේ ඒ විකෘති ජනතාවගේ බලය අද තවදුරටත් යථාර්ථවාදීව පෙළහැර දක්වන ඉස්සරහට ගෙනියන්න පුළුවන් කමක් නැහැ.
එනිසා ව්‍යාකුලත පත්තත්තර පත්වලා තියන්නේ ජනතාව නේ සභාපත්තුමා මේ විපක්ෂ නියෝජනය කරන ජනතාව යුක්තු පෙරමුණයි සජවය කියන කාරණය පැහැදිලිව කියන්න. එනිසා තමයි තවදුරට ජතාර්ථවාදී නොවන ජනාධවරණය පැත්වන ජනාධවරණයක් ලබා දෙන්න කියලම ඉල්ලීම කරන්නේ. මේ බොරුවට ඉල්ලන්නේ අද උත්සාහ කරනවා පැවැත්වන ජනාධිවරණය තුළ ජනතාවට ගිහිල්ලා කියන්න තමන්ගෙන් ගිලියන ඒ ජනතා ප්‍රසාදය ගිලියන ජනතා ප්‍රසාදය නැවත ඇති කරගන්න අද කියනවා. මොකද කියන්නේ අද කියනවා අපි තමයි මේ ජනාධිවරණය ඔබට අරන් දුන්නේ කියලා කියලා පපුවට තට්ටු කරලා ඒ සටන් පාඩේ ගෙනියන්නේ මේ උත්සාහ කරන්නේ. ඒ නිසා කරුණා කරලා කියනවා මේ බොරුව කරන්න එපා. අපි කවුරුත් දන්නවා නීතිඥ හැටියට ද ගෝල්ඩන් රූල් මේ අපි කරන්නේ මේ විවස්ථාදායක ක්‍රියාව පවත්වන ඕනෑම මැතිවරණයක් උදෙසා ගරු සභාපතිතුමනි අපේ විවස්ථාදායක ක්‍රියාවලිය අපිට නවත්වන්න බෑ. මට මතකයි එදා පළාත් පාලන මැතිවරණයේ අවස්ථාවේ තරුණ නියෝජනය සම්බන්ධයෙන් මම පළක්කඩ උපත ගෙනාපු වෙලාවේ ওই විදිහටම මට මේ පක්ෂවල නායකයෝ චෝදනා කරා මැතිවරණේ කල් දාන්න තරුණ කෝට එකක් ගේනවා කියලා. මැතිවරණේ කල් ගියේ තරුණ කෝට එක නිසා නෙමෙයිනි. හැබැයි මම ඉබ්බ වගේ හිමින් හිමින් ගමන ඇවිල්ලා මන් තරුණ කෝට එක සම්මත කරලා මේ රටේ තරුණයන්ට ඊළඟ ඉදිරි මැතිවරණයේදී සීට 25ක තරුණයන්ට අවස්ථාව ලබා දුන්නා. ඒක අපි ලබා ගත්තා. මේ රටේ නීතිය බවට පත් කරා. හැබැයි ඒක කරාට පස්සේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කියනවා මම ඒක හොරගම් කරාලු එයාගේ අදහස. මම එයාගේ සංකල්පේ හොරගම් කරාලු. එතුමාට ඡන්දය අවශ්‍යයි කියලා එතුමා ඒ පළාත් පාලන මැතිවරණයේ තරුණ නියෝජනය අකුල ගත්තට මම මගේ ක්‍රියාවලිය ඉස්සරහට ගියා. ඒකේ ප්‍රතිඵලයක් නිසා තමයි මගේ පනත් කෙටුම්පත 50ක් වෙලා මේ රටේ සම්මත වෙච්ච පළවෙනි පුද්ගලික පනත් කෙඩුම්පත මේලට සාමාන්‍ය නීතිය වෙනස් කර බඩ පත් උනේ. අදත් මේ සිද්ධ වෙන්නේ ඒ කාරණය. මේ গোল্ডන් රූල් එක මතක තියාගන්න ඕනේ. මේ හංගන්න එපා මේක. ලෙනව මහත්මයා ඒ වෙලාවේ ගිහිල්ලා ශේෂ්ඨාධිකරණය කියනකොට ඒ ශේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල නීති විනිශ්චයකාර මණ්ඩලය කිව්වට මේක අවුරුදු 5යි කියලා. දැයිස් ඇම්බිගිටි. මේකේ පැහැදිලිව 83 ආ තියෙනවා වසර 6ක කාලයක් කියලා. හැබැයි ඒක නැති කරන්නයි මේ හදන්නේ. අපි කාගේවත් බලාපොරොත්තු වෙන්නේ අවුරුදු 6ක් ඉන්න. ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වා ওই නඩුව දාන අවස්ථාවෙත් මේක අවුරුදු 5යි. ආණ්ඩුව නියෝජනය කරන නීතිපතිවරයාත් කියනවා මේක අවුරුදු 5යි. හැබැයි එක දෙයක් මතක තියාගන්න ඕනේ. මේ රටේ ප්‍රමුඛ නීතිය කුමක්ද? මේ රටේ ප්‍රමුඛ නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. අපිට තියෙන ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. එංගලන්තේ මහ බ්‍රිතාන්‍ය තුල තියෙන අලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. නඩු තීන්දුව වල ප්‍රමුඛතාවයක් ලැබෙනවා. ඒ හැ සම්ප්‍රදායන් හා නඩු තීන්දුව එක ගල ඒ අදාළ පාලනය ගෙනියනවා. හැබැයි අපිට තියෙන්නේ ප්‍රමුඛ නීතිය ලිඛිත නීතිය යම් විදියකින් තවත් නඩුකරයක් ශේෂ්ඨාධිකරණය පළවලා ඒ සමාජය තුල යම් කාල සීමාවකින් පස්සේ ඒ මිනිස්කාරු මනෝමූලිකව හිතුවොත් එහෙම නෑ මේක අවුරුදු 6ක් දක්වා යන්න ඕනේ. නෑ මේක සාකච්ඡාවට බඳුන් කරන්න ඕනේ කියලා ඒක වළක්වන්න ඒ තියෙන අපහැදිලිතාවය වෙනස් කරන්නයි මේ පනත් කෙඩුම්පත ගෙනල්ලා තියෙන්නේ. මේක අපේ විවස්ථානුකූල කාර්යය. අපි ඒකට අපිට අත්තරින්න බෑ. හැබැයි මට හිතෙන්නේ තමන්ගෙන් ගිලින ජනතා ප්‍රසාදය රැකගන්න අනුර කුමාර දිසානායක මහත්තයා ලක්ෂ්මන් කිරියල්ල මහත්තයා අද උත්සාහ කරනවා මේ ජනතාවගේ කාලය මිඩංගු කරලා මේ කිසිම වෙලාවක ඡන්දෙ කල් දාන්න මේ පනත් කෙඩුම්පත බලපාන්න නැති අවස්ථාවක මේ පාර්ලිමේන්තුව නිසා ජනතාවගේ මුදල් විනාශ කරන තත්ත්වයක් තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා මේ ආකාරයට මේ ජනතාව ලොමු ගවන්න එපා. අද අපිට කතා කරන්න තියෙන්නේ මේට එහාට කියලා මොනවද? අපිට කතා කරන්න තියෙන්නේ මේ වර්ජනය සම්බන්ධයෙන්. එදා ඒ පැසිස්වාදී දේශපාලන යාන්ත්‍රණය ආරම්භ කරපු ජනතා විමුක්ති පෙරමුණේ ඒ ප්‍රවාහය අදටත් ක්‍රියාත්මක වෙනවා ගරු සභාපතිතුමා. එදා රණසිංහ ප්‍රේමදාස මහත්තයා ජනතා විමුක්ති පෙරමුණ උදව් කරා වගේ අද අපිට පේන්න තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ සජිත් ප්‍රේමදාස මහත්තයාට කුප්‍රකට උදව් කරනවා. ඒක නිසා තමයි මේ යෝජනාව ඔවුන්ගේ ද්විත්ව යෝජනාවත් තුළ අද මේ පාර්ලිමේන්තුවට එන්නේ. ගරු සභාපතිතුමනි අද ඇහුවා අරුණ කුමාර දිසානායක මහත්තයා රනිල් ගේම් කාර්යයද කියලා. ගරු සභාපතිතුමනි ඒ කියන ගම කො මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ගේම් කාර්ගම ගැන පැහැදිලිව එකක් කියන්න ඕනේ. 2015 ඉඳලා මෙතනට ආවට පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ගේම් කාර්ගම මම හොඳට දන්නවා. එතුමා එක්ක එතුමාගේ පවුල එතුමාලා අපි සිළු දෙනාම එදා යහපාල ආණ්ඩුව තුල හිරියන ලක්වේදී මම එතුමාගේ නීතිඥ හැටියට ඊට පස්සේ පසුකාලීන මාධ්‍ය ප්‍රකාශකවරයෙකු හැටියට අපි දන්නවා එතුමාගේ හැකියාව විභවතාවේ. හැබැයි ඒකම මම එක දෙයක් මතක් කරන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ගේම් පිළිබඳ හැකියාව
රයිල් වික්‍රමසිංහ මැතිතුමා කොහොමද ගහන මැච් එක ගැන හොඳම අවබෝධය දෙන අපි කාටවත් නෙමෙයි අනුර කුමාර දිසානායක හිටපු කුසිකර්ම මාත්‍රයට කියලා මම පැහැදිලිව කියන්න ඕනේ. දෙකේ තුමා හොඳට දාන්න. අනිත් කාර්යකාරී කරු සභාපතිතුමා ඒ ගේම් ගහන අය කතා කරගෙන ඉන්නේ නැහැ. ඔය ගේම් ගහන අය කතා කරගෙන ඉන්නේ නැහැ. ගේම් ගහන්න ඕනේ නැහැ ගේම ගහනවා. හැබැයි කරු සභාපතිතුමා ගේම ගහන්න තිබ්බ වෙලාවේ ගේම ගහන්න නැතුව මග ඇරලා ගිය මිනිස්සු තමයි අද ගේම් කාරෝ ගැන කතා කරන්නේ. ගේම ගහන්න තිබ්බ කරු සභාපතිතුමනේ මෙරට නැත්තර නැති වෙලා මෙරටේ ජනාධිපතිවරයා තමන්ගේ තූරය දාලා ගිහිල්ලා එකපැත්තකින් පැසිස්වාදී දේශපාලන නායකයෝ මෙරට පුච්චද්දි තමන්ගේ පක්ෂයෙන් කැඩලා ගිය මිනිස්සු මෙරට පුච්චද්දි ගිනි තියද්දි මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ යාන්ත්‍රණයෙන් තීරලා පත්වෙච්ච පළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයව අමු අමුවේ ඝාතනය කළ ඇදගෙන යද්දි අන්නේ වෙලාවේ තමයි ගේමක් ගැහුවා නම් ගේමක් ගහනවා නම් ඔය සජිත් ප්‍රේමදාස මහත්තයයි අනුර කුමාර දිසානායක මහත්තයා මේකේ පාළ බලය ගන්න තිබේ. ඒ ගේම ගහන්න ඕන වෙලාවේ පැල්ලා ගිය මිනිස්සු අද ගේම් කාරු ගැන කතා කරනවා. කොහොමත් ගරු සභාපතිතුමා ජනතා මුක්ති පෙරමුණේ ගේම් ගැන මැච් එක ගැන හිතන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ කවදාකවත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුල වැඩ කරපු මිනිස්සු නෙවෙයි. මේ අපි කතා කරන මේ උත්තරීතර සභාව පහුගිය අවුරුද්දේ අවුරුද්දකට ඉස්සෙල්ලා මේක අත්වත් කරන්න ගිනි තියන්න හැදුවා. ඒකම අපි කියවලා තියෙනවා. අපිට ඇහිලා තියෙනවා මේ ගරු සභාවට බෝම්බ ගහලා මේ ගරු සභාවේ ව්‍යවස්ථාදායක මන්ත්‍රීවරු ඝාතනය කරා. තමන්ට හිමිනේති බලයක් ඒ ජනතාවාදීව පත්වෙච්ච මිනිසුන්ගේ මරලා ඒ අයවට කුමන්ත්‍රණය කළා. ඒ බලය ඩැහගන්න ජනතා මුක්ති පෙරමුණට අමුතුවෙන් පාඩම් අමුතුවෙන් දේශන අමුතුවෙන් ආපහු සාකච්ඡා කරන දැන මේක තමයි පෞද්ගල කාලේ ඉඳලම හැසිරීම. ඒ නිසා කරු සභාපතිතුමනි අපි අමුවේ තියෙන විශාල අභියෝගයක්. මේ ඇත්ත කාරණය ඇත්තද අපි තේරුම් අරගන්න ඕනේ. අපේ විවස්ථාදායක කාර්ය අපිට අත්හරින්න බෑ. අපි මේ ආරම්භ කරන ක්‍රියාවලිය මේ ආණ්ඩුක්‍රම විවස්ථාව කියන ප්‍රමුඛ නීතිය තුළ යම් ආකාරයෙන් තිබෙන අපහැදිලි බව ඉවත් කරන්න අපි නීති ප්‍රණාන පනත් ගේන්න ඕනේ. ඒ අපිට අත්හරින්න බෑ. ඒක අත්හරින්න අපිට ආණ්ඩුක්‍රම විවස්ථාව තුළ හා අධිකරණමය තීන්දුව ගණනාවක් තුළ අපේ විවස්ථාදායක බලය අපිට අත්හරින්න බෑ. මේ විවස්ථාදායක කාර්ය අපි අත්හරින්න කියලා කියන්නේ කරුණාකරලා මට ඉල්ලීමක් කරන්න තියෙන්නේ විපක්ෂයට තම තමන්ට හැකි පරිදි තම තමන්ට අවශ්‍ය පරිදි මේ මැතිවරණ ව්‍යාපෘතිය දැන් එකතු වෙන්න. මැතිවරණය කරන්න මැතිවරණයට බය වෙන්න එපා. ඊළඟ කාරණය මේ කියන පනත්කඩුම්පත් සම්බන්ධයෙන් ඔබතුමාන්ට විනාඩි දෙක කාලයක් තියෙනවා. තුනෙන් දෙක බහුතරයක් ඕනේ. ඕනම දෙයක් වෙනස් කරන්න මට තියෙන ප්‍රශ්නේ විපක්ෂය බය වෙලා තිනවද? තුනෙන් දෙකක් ආණ්ඩුවට මේ වෙලාවේ තියෙන බහුතරයට වැඩිය තුනෙන් දෙකක් දක්වායිද කියලා ඒ බලය මයින ක්‍රමවේදයක් යම්මා කර යතුනොත් මේ තමන්ගේ විපක්ෂයේ බලය අඩු වෙන තත්ත්වයක් නිර්මාණය වෙන කියලා ප්‍රශ්නයක් තියෙනවා. මම පැහැදිලිව කියන්න ඕනේ මේ පනත් කැඩුම්පත් තුළ මැතිවරණ කල්දැමීමේ අදහසක් අපිට නැහැ. ඒ අපිට නැහැ වගේම මැතිවරණ කොමිසමේ තියෙන බලය අපි ආණ්ඩුවකට අපි ආරෝපණය කරගන්නෙත් නැහැ. ඒ නිසා අද ජනතාව පිටු වෙන හැමදාම කරන්නේ මැච් ගහන එක නෙමෙයි. එය හැමදාම කරේ කවුරු හරි පිරිසක් මැච් එකක් ගහනවා නම් ඒ මැච් එක ගහන පිටනේ ගල් ගහුවේ. ඒ නිසා මේකේ ගේම් කාර්යය කවුද? මේකේ මැච් එක ගහන්නේ කවුද කියලා ජනතාව තීන්දුව කරලා ඉවරයි. ජනතාවද තීන්දුව කරමින් පවතිනවා. කවුද මැච් එක ගැහුවේ? කවුද ඒ අර්බුදයේ හමුවේ නායකත්වය දුන්නේ කියන කාරණේ ජනතාවද පිළි අරගෙන ඉවරයි. ඒ නිසා කරු සභාපතිතුමනි මේ අපේ විවස්ථාදුනුගුල කාර්යය මේ අපහැදිලි මේ 83 වගන්තියේ තියෙන මේ සායවරුදු කියන කාරණය වෙනස් කිරීම සම්බන්ධයෙන් මෙච්චර බිය වෙන්න දෙයක් නැහැ. විපක්ෂයට මම ආරම්භ කරනවා කරුණා ආරාධනා වන කරුණා කළා මේ කාලෙ මිඩංගු කරන්නේ නැතුව ජීඑල් පීරිස් මැතිතුමාගේ ඒ දේශනයට එතුමා කරපු ඒ ප්‍රකාශය ගැන නැවත වතාවක් හිතන්න. මේ විපක්ෂයේ අද සම්පූර්ණ යෝජනාව විපක්ෂයේ විසින්ම අද එකතන ලත්තන ලොප් කරලා අවසන් කළ ඉවරයි. ජීඑල් පීරිස් මැතිතුමා වගේ ශ්‍රේෂ්ඨ නීති වේදියක් විසින් කරලද එතුමගේ කතාවෙන් කියන කාර්යය මතක් කරමින් ඔබතුමාගේ කාලය අවසන් නිසා විශේෂයෙන්ම කියන්න ඕනේ කරු සභාපතිතුමා අවසන් වශයෙන් අපි මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළ ඉවරයි. මෙරටේ වත්මන් අර්බුදයට විසඳුමක් හැටියට ඒ නායකත්වය දුන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි මේ වෙලාවේ රනිල් තමයි කියන කාර්යය මතක් කරමින් මම නිහඬව ස්තුතියි. බොහොම ස්තුතියි ගරු මන්තුමා. ඊළඟට අපේ නිරෝෂන් පෙරමන්තුමා.